ආයුබෝවන්. අද 2021 දෙසැම්බර් 17 වැනිදා සිකුරාදා. අපි ජගත් මනුවර්ණගේ රහස් කියන කඳු අතර සැරිසරන අතරතුර ඒ කඳු මත බොහෝ දේවල් සිද්ධ වෙනවා. අපි දැඩි විමසිල්ලෙන් ජගත් මනුවර්ණලාට කියන්නේ එළඹි සිහියෙන් වැඩ කරන්න. අපේ මහගෙදර වහලා ගලවලා මහගේ විනාශ කරලා අපේ මහා ඉඩම කොල්ල කන්න චීනු ඇමරිකානු ඉන්දියානු අපේ පරයෝ පරට්ටියෝ තල්ලගෙන දිවාරය නොබල වැඩ අන්තිමට අපට පනින්න මුහුදක්වත් ඉතුරු වෙන්නේ නැහැ. අලුත්ම තත්ත්වය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මුදල් ඇමති බැසිල් රාජපක්ෂ පුද්ගලික විදේශ සංචාරවල තව මැති ඇමතිවරු 60කට වඩා නත්තල් නිවාඩු විඳින්න පිටරට යන්න සූදානම් වෙනවලු. ඒ අතර මේ මොහොතේ චීන හොර කුණු පොහොර නැව සිංගප්පූරු මුහුදේ, බාල ගෑස් නැව් දෙකක් ශ්‍රී ලාංකේය මුහුදේ, අපට ඇමරිකානු ඩොලර් මිලියන බිලියන ගණනින් එක එක පර සමාගම්වලට වන්දි ගෙවන්න සිද්ධ වෙන විදිහට සිදුවීම් පෙළ ගැහිමින් තියෙනවා. හරියටම ගත්තොත් සිදුවීම් පෙළ ගස්සවමින් තියෙනවා. ඒ කියන්නේ අපි ඔය පරයින්ට වන්දි ගෙවන්නත් වෙනම ඩොලර් හොයන්න ඕන. අපි දන්නේ අහිංසක රුපියල් ශතනේ ඩොලර් වෙනම සෙල්ලමක්. රටේ ඩොලර් සංචිත අච්චරලු මෙච්චරලු හිඳිලාලු. හැබැයි මේ පරයින්ට පරට්ටියන්ට පිටරටවල කරක් ගන්න ෆන් ගන්න ඩොලර් තියෙනවා. මාර් කෙලියක් නේ ඔයි මේක. කාටද මේ අවනඩුව කියන්නේ? මුන් ඔක්කොම එකවල්ලේ පොල්. රටේ පොදු මහජනතාවට ඉදා වේල කා ගන්න බෑ. ගොවිතැන් ගොවිබිම් විනාශයි. සුළු මධ්‍ය ව්‍යාපාර නට්ටම් වෙලා යන එනවන්නේ. ඒ ඇස්සේ අපේ ගෙවල් ඇතුලේ අපිම සල්ලි දීලා ගෙනාපු ගෑස් බෝම්බ දැනටමත් පිපිරීම් සිය ගණනි. අනිල් කොස්සත්තලාගේ ප්‍රීති ഘോഷා මැද අහිංසක අසරණ ආදරණීය කාන්තාවක් ගෑස් පිපිරීමෙන් පිච්චිලා මිය ගියා. එච්චරයි. මේ පරයින්ට පරට්ටියන්ට ගානක්වත් නැහැ. ඒ ඇස්සේ කොවිඩ් මාරක වසංගතය මේ මහා සමාජ ඛේදවාචකය පවතින බොහෝ දේශපාලන සන්දර්භය තුළ අපේ රූකඩ දේශපාලුවන්ට අනිත් පරයින්ට පරට්ටියන්ට සිතූ පැතු සම්පත් ලබා ගන්න පුළුවන් මහා වාසනාවක් වෙලා උන් තරඟෙට හොරා කනවා. දරු පවුල් එක්ක වෙන රටකට පැනගන්න ධනෙ රැස් කරනවා. සීනිබදු වංචාවේ සිට ඇෆ්ලොටොක්සින් වස පොල්තෙල් ජාවාරමි සිට PCR ඇන්ටිජන් වැක්සිනේෂන් කොවිඩ් හෝටල් නිරෝධායනයේ සිට තවත් බොහෝ ජාවාරම් හරහා අන්තිමට දැන් ඕගැනික් රිලා නැටුමි හොර කුණු පොහොර ජාවාරම් දක්වා අපේ පරය පරට්ටියෝ කුණු කළු සල්ලි පොදි ගහ ගන්නවා. නැති එකට මරණය පමණයි. නිදහස් අධ්‍යාපනය සෞඛ්‍ය සේවාව දැන් තවදුරටත් අනතුරේ. පාසල් දරුවෝ සෑහෙන ප්‍රමාණයක් දැනටමත් ජාතික අධ්‍යාපනයෙන් ගිලිහිලා. ගම්බද විතරක් නෙවෙයි කොළඹ ප්‍රධාන නගර තදාසන්න විශේෂයෙන්ම උපසංස්කෘතික ගෙවල්වල අහිංසක දරු දැරියෝ. ගුරු විදුහල්පති රිලා නැටුමේ පසු කම්පණය තවමත් පාසල් පද්ධතිය පුරා. තවමත් මේ දැනුත් එක එක වෘත්තීය සමිති පඟර නැට්ටෝ බොරු රොබින්හුඩ් පැටව් බවට පත් වෙලා රට තවත් අස්ථාවර කරමින් ඉන්නේ. උන්ට තියෙන වෙන වෙන ගේම්ස්. ඒ මැද්දෙන් සජිත් අනුර පාඨලි කල්ලි 2024ට කෙළහලමින් පාරවල් දිගේ රිලා නැටුම් නටනවා. මේ දැන් මේ මොහොතෙත් ඊනියා යහපාලනයේ දහස් ගණනින් පැටව් ගස්සවපු පළාත් පාලන යාන්ත්‍රණයේ පිස්සු කෙලින අමන නූගත් ඊනියා ජනතා නියෝජිතයෝ ඒ අල්ල පනල්ලේ මාධ්‍ය කැමරා ඉදිරියේ තම තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකථන කැමරා ඉදිරියේ වනචාරී විදිහට කුණු හරුප කියමින් ගුටි යන ගන්නවා, බඩුමුට්ටු කුඩු කරනවා. මේ මොන අපරාධයක්ද? අපේ බදු මුදල්. මේ පරය පරට්ටියෝ 8000 ගණනක් පැටව් ගස්සවල නඩත්තු කරන්නේ අනාගතයේදී උන් ලව්වා ගමට කෙලින්න. මතක තියාගන්න. මහාපක්ෂ හරි කියමුකෝ, ජවිපෙත් ඔය පළාත් පාලන කාලකන්ණි ව්‍යාපෘතියට රෙදි නැතුව
අත් කකුල් ඉස්සුවා. චි. ඒ අතීත ඛේද වාචකයේ දැන් පිණුම් ගහනවා. ඔය සියල්ල මැද. ඊනිය යහපාලන, ගෝඨා පාලන, නඩු දාන, නඩු ගලවන ප්‍රජාතන්ත්‍ර විරෝධී සෙල්ලම වෙනම ජයටම කෙරෙනවා. ඒ අනුව ලලිත් විරතුංගල, අනුෂ පැල්පිටල, පිල්‍යාන්ල, රුචිත් රෝෂන්ල, ජනක බණ්ඩාර තෙන්නකෝන්ල, උදයංග විරතුංගල, බැසිල් රාජපක්ෂල, මහින්දානන්ද අලුත් ගමගේල, ජොන්ස්ටන් ප්‍රනාන්දුල, නිශ්ශංක සේනාධිපතිලා. තවත් ඒ රැහේ එව්වෝ නඩුවලින් නිදහස් වුණ දුමින්ද සිල්වා වෙනම, ජනාධිපති ගෝඨා වට කරගෙන බඩපිනුම් ගහනවා. ඒත් එක්කම මහ බැංකු කොල්ලේ යට යන්න පටන් ගන්නවා. අර්ජුන මහේන්ද්‍රන්ටත් තව ටික දවසකින් විශ්‍රාම වැටුප් ලබා දෙන්න ලිපි ලේඛන සූදානම් කරන අතරේ රවි කරුණානායකලාගේ චෝදනාත් ටිකෙන් ටික ගල්වන්න පටන් ගන්නවා. ටොප් 10 දැන් ඉවරයි. ඒ ඇස්සේ රූමි මොහමඩ්, රිෂාඩ්, රියාජ් බදිවුදින්ලා, හිජාසිස් පුල්ලලා, අසාද් සාලිලා, අන්තිමට ෂාෆි සහබ්දීන්ලා සේරම නිදහස්. ෂානි අබේසේකරගේ කතාව දැන් අතීත කතාවක් විතරයි. අර කන්දප්පා මතකනේ ඕස්ට්‍රේලියාවට පැනලා ගියා. නවසීලන්තයට වෙන්නත් පුළුවන් අපි දන්නේ නැහැ. උන් එහෙ ඉඳලා රටට එරෙහිව NGO වට කරගෙන, INGO වට කරගෙන කුරුමානම් අල්ලනවා. කන්දප්ප දේශපාලනය. ෂාෆි සහබ්දීන්ට හිඟ වැටුප් සමග යළි රැකියාව ලබා දෙන්න නියම කරලා. චන්න ජයසුමනල දැන් දිව විකාගෙන හිනා වෙනවා. ඇත්ත බොරුවට පාවිච්චි කරලා තමයි උන් පාර්ලිමේන්තුවට ආවේ. ඇත්ත වෙනම, මුන්ගේ බොරුව වෙනම. හිස්බුල්ලලාගේ බැටිකලෝ කැම්පස් සෙල්ලමත් එහෙම්මමයි. පාස් ඉරිදා ප්‍රහාරයේ පසු පෙළ යටිපෙළ කතා ටිකත් දැන් ඉවර වේගෙන යන්නේ. මුස්ලිම් ව්‍යප්තවාදයක් නෑ. මද්‍රසා පාසල් නෑ. වහබ්බාදී ගැන්වීම් ඒත් නෑ. ෂරියා නීති නෑ නෑ නෑමයි. කොටින්ම පාස් ඉරිදා ප්‍රහාරයක් සිද්ධ වුණෙත් නෑ. ඔය ටික කොහොම වෙන්නේ අරලා ගෝඨා පාලනය රාජ්‍ය බිඳින කළු ක්‍රියාන්විතය එක දිගටම කරගෙන යනවා. උතුරේ නැගෙනහිර දෙමළ බෙදුම්වාදයත් ඒ හස්සේ මෝදු වෙනවා. රාජ්‍ය නියාමනය, රාජ්‍ය අධීක්ෂණය ශ්‍රී ලාංකේය මහ පොළොවෙන් ගලවලා දාන ගෝඨා පාලනය උපරිම මැදිහත් වීම කරනවා. පළාත් සභා ගැන කතා කරන්නේ ඒ සඳහාම තමයි. පළාත් පාලන යාන්ත්‍රණය මහ පොළොවේ පිස්සු කෙලිනකොට උඩම තියෙන ගෝඨා පාලනයට යටින් තවත් පළාත් සභා යාන්ත්‍රණයක් හදලා මේ කෙලිය කෙලියටම කරගෙන යන තමයි උන් හදන්නේ. අපි පළාත් සභා ඉල්ලන්නේ ඉඩම් කොල්ලේට එය හරස් වන නිසා. දැන් ඒ වෙනුවට මුන් වෙනම සෙල්ලමක් ලෑස්ති කරනවා. අපි සියල්ල දෙස විමසිල්ලෙන්. නරේන්ද්‍ර මෝඩිගේ BJP පක්ෂය දැන් අපේ රටේ වැඩ. සුමන් තිරණලා හරි බිසි. පැන්ඩෝරා හොරු මේ සියල්ල සඳහා ගෝඨාට උපරිම සහාය ලබා දෙන හැටි අපි එක දිගටම කතා කරමින් ඉන්නේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ 78 ව්‍යවස්ථාවට කිලින එක විතරයි. අනෙක් සියල්ලම පෙලින් පෙළ සාර්ථකව අවසන් කරලා තියෙන්නේ. ව්‍යවස්ථා කුමන්ත්‍රණය සඳහා පෙරමුණු ගණනාවක් එකට වැඩ කරනවා. සජිත් පෙරමුණ, අනුර පෙරමුණ, පාඨලි පෙරමුණ, තවත් පෙරමුණු විශාල ප්‍රමාණයක්. NGOs, INGOs උපදෙස් මත රට තුල වැඩ. ආගමික කණ්ඩායම් කල්ලි. ජගත් මනුවර්ණලා ලව්වා ඔය මහමොල කාර්යෝ කඳුයට රහස් හොයවන්නෙත් මෙන්න මේ කළු ක්‍රියාන්විතය සඳහාම තමයි. අපි ඒ කියන්නේ දැන්ටමත් සාකච්ඡාව පටන් අරගෙන තියෙන්නේ. මුන් හදන්නේ අපේ වහල ගලවන්න. අපි රටක් රාජ්‍යයක් ජාතියක් විදිහට සියතින් ගෙල සිඳගන්න මේ විදිහට පෙරුම් පුරද්දි චීන මොනවයි කරන්නේ? හම්බන්තොට වරාය, කොළඹ වරායේ චීන ජැටිය, කොළඹ වරාය නගරය බලශක්ති ක්ෂේත්‍රය ඇතුළු රටේ තීරණාත්මක ආර්ථික මර්මස්ථාන, මිලිටරි මර්මස්ථාන, වෙළඳපොළ පංගු උපක්‍රමශීලීව අත්පත් කරගනිමින් ඉන්නවා. ජල කොල්ලේට වෙනම කුරුමානම් අල්ලනවා. මතක තියාගන්න. චීනය මේ රටේ ජල කොල්ලේට සැලකිය යුතු මැදිහත් වීමක් කරමින් ඉන්නේ. චමල් රාජපක්ෂත් එක්ක වැව් ටිකට කෙලින්න පටන් ගත්ත කතාව එහෙමම යට ගියා. චමල් රාජපක්ෂත් එක්ක වැව් ටිකට කෙලින කතාව
තවමත් එහෙමම මතක තියාගන්න. කැපිටල් මහරාජා සෙන්ට් ඇන්තනිස් ඒ වගේම ගම්මැද්ද ඉන්ටර්නැෂනල් මතකනේ ගෝඨාගේ ගම සමග පිළිසඳරට සම්මාන්තරව මොනවයි මේ කරන්නේ වැව් ටිකට කෙලින්න හදන්නේ බුහගත සියලු ජල සම්පත් මතුපිට සියලු බුහගත සම්පත් මුන් එකට එකතු වෙලා කෙලින්න හදන්නේ චීන මොකෝ ඉන්දියානු මොකෝ ඇමරිකානු මොකෝ කැපිටල් මහරාජා ගේමේ ඉන්නවා ඒ නිසා තමයි වැව් ටික ලෝක උරුමයක් කරන්න කියලා කතා කරන්නේ මතර මතක තියාගන්න මේක නපි එක දිගටම කතා කරමින් ඉන්නේ ඊට අමතරව සෙලෙන් දිවා ඒ කියන්නේ සෙලින් දිවයින අපේ දිවයින විකුණන ව්‍යාපෘති හරහා කොළඹ ඇතුළු අතිශය සංවේදී භූමියකින් එක මිලදී ගනිමින් ඉන්නවා එක්ක මිලදී ගන්න පිඹුරුපත් සකස් කරමින් ඉන්නවා ඒ අතරම චීන තානාපති කාර්යාලය හරහා අපේ රට පාලනය කරන්නත් උන් පටන් අරගෙන ඇයි පාලනයක් නැති රටක්නේ ගෝඨා සියල්ල ලිහිල් කරණය කරමින් ඉන්නේ ඊට පස්සේ මෑන් ඇමරිකාවට පැන ගන්නවා හිපොස්ප්‍රිට් හොර කුණු පොහොර නැව පෙන්න පෙන්න අපට රටට තර්ජනය කරන චීන මොනතරම් භයානකද පටන් ගත්ත විතරයි චීන ඉතිහාසයේ පුරාම තිබෙන බලහත්කාරකම දේශපාලන ත්‍රස්තවාදී ව්‍යක්තවාදී අපි උන්ගේ උගුලට අහුවෙලා තියෙන්නේ උන්ගේ මර ණය උගුලට චීන තානාපති කී ජෙන් හොන් හරියට චුම්පාං බිස්නස් කාරයෙක් වගේ බිස්නස් කාරයෙක් කියන අපහාසයට නෙමෙයි චීන උපහාසයට ලක් කරන් චුම්පාං බිස්නස් කාරයෙක් වගේ චීන ප්‍රාන්තයකට ගිහින් බඩු විකුණනවා වගේ තමයි හැසිරෙන්නේ මිනිහට මෙච්චර හයියක් කවුද දුන්නේ තානාපතිවරයෙකුට මෙහෙම බලයක් තියෙනවද වෙන රටකට පැනලා රට ඇතුළේ පිස්සු කෙලින්න ඔව් මේ රටේ පාලකයෝ නැති නිසා මෑන් නිදහසේ එහෙම කරනවා චීන හොර කුණු පොහොර සෙල්ලම දැන් අන්තිමට ඉවර වෙන්න යන්නේ අපේ මහජන බදුමුදල් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක් උන්ට වන්දි විදිහට ගෙවලා ඒ නැව යවලා අපි කියන ප්‍රමිතියට ආයේ ගෙන්න ගන්නලු හදන්නේ ලයන්න හල් බයන්න බයන්නේ ප්‍රමිතිය නැව මගට ගිහලා ආපහු එයි වන්දිත් අරගෙන කල්පනා කරලා බලන්න පහුගිය දෙසැම්බර් 13 වෙනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරු ගමනේ යෙදෙන අතරේ එහෙමනේ කියන්නේ සිංගප්පූරු ගියා කියලානේ ඒ ගමනේ යෙදෙන අතරේ අගමැති මහින්ද රාජපක්ෂ අරලියගහ මන්දිරයේදී කැබිනට් මණ්ඩලය රැස් කරවලා නීති හදන නීති අධීක්ෂණය කරන නීති නියාමනය කරන පාර්ලිමේන්තුවට සමපාතව වැඩ කරන නීතිපති දෙපාර්තමේන්තුවත් පාවිච්චි කරලා නීතිපති වරයව තොරම්බල් කරලා ඔය අහස පොළව නුහුලන මහා ආර්ථික අපරාධය කරන්න යන්නේ ඇමරිකානු ඩොලර් මිලියන 6.7ක මහා වන්දියක් අපි චීනුන්ට ගෙවන්නේ මොකෝ මොකද්ද අපි කරපු වැරද්ද මොකද්ද අපි කරපු වැරද්ද මහින්දාන දලුත්ගමගේ ශෂින්ද්‍ර රාජපක්ෂ සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් උදිත් කේ ජයසිංහ අධ්‍යක්ෂ ජෙනරාල් අජන්ත ද සිල්වා ලෝලිත අබේසිංහ කල්ලිය උන් ඉපෑ ගෙවන්න උන්නේ මේ සෙල්ලම කෙරුවේ අපිද දැන් ගෙවන්න ඕනේ ඔබ මම අපි මේ රටේ අහිංසක මහ ජනතාවද මේ පරයන්ට පරට්ටියන්ට වන්දි ගෙවන්න ඕන ගෝඨා පාලනි පූර්ණ අනුග්‍රහයෙන් කරපු ජාවාරමක් මේ ගෝඨා බබෙක් නෙවෙයි මේ කළු ගනුදෙනුවට ඔබ මම අපි චීනුන්ට වන්දි ගෙවන්නේ නැහැ අපි එක දිගටම ඒ සඳහා සීරුවෙන් වැඩ කරමු එකට එකතු වෙමු පක්ෂ වහල් භාවෙන් මිදිලා රට වෙනුවෙන් හිට ගනිලා චීන තානාපති ඔය වන්දි වැඩේ ඔහොම සෙට් කරගෙ පෙරේදා 15 ඊයේ 16 අද 17 දවස් තුනම යාපනයේ ප්‍රදේශ හිතුවක්කර විසිට් එකක් කවුද මෑන්ට අනුමැතිය දුන්නේ මොනවයි මේ කරන්නේ උතුරු පළාත් ආණ්ඩුකාරවරයා ජීවන් ත්‍යාගරාජත් අල්ලගෙන දිවර ඇමති ඩග්ලස් දේවානන්දත් ළඟින් තියාගෙන නළුර කන්දසාමි කෝවිලත් වැඳලා රෙදි ඔක්කොම ගලවලා සුදු පිරුවටයක් ඇඳලා ඒකත් වැඳලා අරියාලේ චීන මුහුදු කූඩැල්ලන්ගේ අභිජනන ගොවිපළත් බලලා ඩ්‍රෝන තාක්ෂණයෙන් පේදුරු තුඩුවත් පරීක්ෂා කරලා බඩු මළු වගයක් බෙදලා උතුරේ මිනිස්සු තරවට්ටලා උතුර නටවලා දැන් මේ වෙනකොට ආපහු ඇවිල්ලා ඇති රටේ පාලනයක් නැහැ චීන තානාපති කලමනාකරණය කරගන්න මොනවයි මේ කරන්නේ මෙහෙම කරන්න පුළුවන් රටක චීන තානාපතිවරයාගේ මේ කියන මුහුදු කූඩැල්ලන්ගේ කතාව මාර කතාවක්
එක ඩොලරයක් අපට බදු ගෙවන්නේ නැහැ. හොඳට මතක තියාගන්න. ඇයි? අපි දැන් හොයන්න පටන් ගන්න ඕනේ මේ සියලුම චීන සමාගම් ලියාපදිංචි කරනව ඇත්තේ අනිවාර්යෙන්ම කොළඹ මූල්‍ය නගර යටතේ. එහෙමනේ උන් ඉල්ලුවේ. ඒ අධිකාරී යටතේ ලියාපදිංචි කරලා රාජ්‍යයට වග නොකියන අක්වර්ල බැංකු පද්ධතියත් එක්ක ගනුදෙනු කරන රටෙන් පිට ව්‍යාපාර විදිහට තමයි රට ඇතුළේ ව්‍යාපාර පවත්වාගෙන යන්නේ. එක ඩොලරයක් අපට ලැබෙන්නේ නැහැ. ඩග්ලස් දේවානන්ද කියන මේ ඉතාමත්ම ප්‍රාථමික ඇමතිවරයා කියනවා ඔහුගේ මිනිහෙක්ලු කලමනාකරු මේ ආයතනේ. ඔබ කල්පනා කරලා බලන්න මොනතරම් පීචන් තැනකද අපි ඉන්නේ කියලා. මේ චීන ආයතනේ අභිජනන මධ්‍යස්ථානයේ කලමනාකරු මැනේජර් මෑන්ගේ මෑන් කෙනෙක්ලු. එතකොට හරිය ඩග්ලස් දේවානන්ද කියන්නේ චීනු පිස්සු බල්ලු වගේ රට පුරා දුවදුව පැන පැන රට අල්ලගන්න හදන්නේ. මතකනේ මහනුවරට ගිහින් කරපු හරි අපි දැන් කාටද මේ අවනඩුව කියන්නේ? යසේ චීන මර ණය උගුල අපි අධිවේගී මාර්ගවල යනවා තමයි. රටම වේගෙන් නතු වෙනම උන්ට අපි අධිවේගී මාර්ගවලට ගෙවන මුදල් ගලාගෙන යන්නේ චීන උන්ට. මොන රටක් දුයි මේක? අපට අධිවේගී මාර්ග ඕනද? කාගේ සංවර්ධනයක්ද මේ? මොකද්ද මේ වෙන්නේ? කල්පනා කරලා බලන්න. අපි රටක් රාජ්‍යයක් ජාතියක් හැටියට නැත්තටම නැති වෙන්නේ යන්නේ. ඊළඟට චීන පස්සෙන් ඇමරිකානු. ඇමරිකානු අන්තර්ජාලය දක්වා සියලු තීරණාත්මක වෙළඳ තාක්ෂණ මරමස්ථාන දැනටමත් අත්පත් කරගෙන ඉවරයි. අපි කරන කියන සියලු තාක්ෂණික ක්‍රියාකාරකම්වල ලාභයන්නේ ඇමරිකාවට. ගෙවිගිය කාලය තුළ ඇමරිකානු තානාපතිවරිය ලයිනා ටෙප්ලිට්ස් ගහන්න තියෙන ඇන රටට එරෙහිව උපරිම විදිහට ගහලා තියෙන්නේ. නිව් ෆෝට්‍රස් LNG බලහත්කාරයත් ඇයත් මැදිහත්ව කරපු වැඩක්. ඒ තමයි අලුත්ම තත්ත්වය. LNG ෆෝට්‍රස් LNG ගෝඨා පාලනේ බැසිල් PBSR කල්ලි ඇමරිකානු නිව් ෆෝට්‍රස් කාර්යය එක NFE ශ්‍රී ලංකා පවර් හෝල්ඩින් කියලා උන්ගෙම උපසමාගමක් අටවල එක්කෝ අටවපු සමාගමක් පාවිච්චි කරලා තවම නිශ්චිතව හෙළිදරව් නොවුණු කළු ගණදුනක් සඳහා කෙරවලපිටි යුගදනවි බලාගාරය හරහා මුළු රටේම LNG ඒ කියන්නේ ස්වභාවික ද්‍රව වායු අධිකාරී බලය ඇමරිකාවට දෙන්න හදන. ඊට සමාන්තරව උදේ ගම්මන්පිල හරහා උදේ විමල් වාසු 11 කපටි නරි රංචු හදාගෙන ගෝඨා පාලනේ සපුගස්කන්ධේ සිට ත්‍රිකුණාමලේ දක්වා රටේ සියලු බලශක්ති අවස්ථා චීන ඇමරිකානු ඉන්දියානු තරව කරුවන්ට විකුණන්න සැලසුම් දියත් කරලා මන්නාරම් ද්‍රෝණී ඛනිජ තෙල් නිදි ස්වභාවික වායු නිදි කොල්ලකන්න අවශ්‍ය රහසිගත මෙහෙයුමකුත් දියත් කරලා තියෙනවා. සියල්ල ක්‍රියාත්මකයි. ජවීපේ රංජන් ජයලාල්ලාගේ වෘත්තීය සමිතියේ රිලා නැටුම් මැද ගෝඨා බැසිල් උදේ කල්ලිය බලශක්ති කොල්ලයට විශේෂ අධිකාරියෙකුත් ඔය අල්ල පනල්ලෙම අටව ගත්තා. උන් රටවටේ ලයන් හල් බයන්න බයන්නේ මහජන මන්ත්‍රණ සභාවක් තිය තියා අරහෙ වැඩ දෙන්න හදන්නේ. අරහෙ කියන්නේ මන්නාරම් ද්‍රෝණී රංජන් ජයලාල්ලාට එව්වා පේන්නේ නැහැ. වෙන කෑල්ලක් අල්ලගෙන දඟලනවා. රජයේ සියලු කුණු කොන්ත්‍රාත්වලට මේ වෘත්ති සමිතිකාරු සම්බන්ධය. හොඳට මතක තියාගන්න. රාජ්‍යයට එරෙහි කුණු කොන්ත්‍රාත්වල කෑලි මුන්ට සම්බන්ධයි. රංජන් ජයලාල්ලා ඒ මැද්දේ මාධ්‍ය එක්ක හුරතල් වෙනවා. ඉන්දියාව මොකෝ කරන්නේ? යොහානිද සිල්වාගේ මැණිකේ මගේ හිතේ සෙල්ලම කරලා ගෞතම් අදානි සමූහය කොළඹට බස්සවලා කොළඹ වරාය ඉන්දියානු පංගුව බේරගෙන ත්‍රිකුණාමල තෙල් ටැංකි ටිකත් අයිති කරගෙන ත්‍රිකුණාමල වරායටත් කුරුමානම් අල්ලමින් ඉදිරිය බලනවා. සලසුම් ක්‍රියාත්මකයි. ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බාග්ලි අර පෝර්ටබල් ඉන්දියානුව මිටි හාදයක් අපේ පරය පරට්ටිය සෙල්ලමට අරගෙන තියෙන්නේ. අපේ එව්වෝ මෑන් එක හුරතල් වෙනවා. ඉන්දියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් මිලින්ද මොරගොඩ පාත් ෆයින්ඩර් සුපර්මෑන් ගෝඨා මෝඩි වියරු සිහින එකිනෙක ගලපා ගනිමින් ජෝ බයිඩන්ගේ ඉලක්ක එකිනෙක සපුරා දෙනවා. ඇමරිකානු රාජ්‍ය වෙනුවෙන් චයින වන් බෙල්ට් වන් රෝඩ් ඉන්ඩු පැසිෆික් චීන ඇමරිකානු ඉන්දියානු බොහෝ දේශපාලන මෙහෙයුම් වේගෙන් ඉදිරියට යනවා. හොඳට මතක තියාගන්න මේ එකම කතාවක්.
අපි ශ්‍රී ලංකාව ශ්‍රී ලාංකිකයන් අපේ දෑත් වලින් අපේ දරුවන්ගේ උන්ගේ දරුවන්ගේ බෙලි මිරිකලා අපේ බෙලිත් මිරිකගෙන වඳ වෙන්න විකෘති සිහින දකිනවා ඔබ ඔබ මේ දැන් පක්ෂ බහල් භාවයෙන් මිදෙන්න අපට තව බොහෝ කාලයක් නැහැ 2024 ඊළඟට බලයට එන සජිත් අනුර පාටලි එහෙම නැත්නම් වෙන ඕන එකෙක් මේ ගෝඨාම තමයි කරන්න මේ ටිකමයි මුං චීන අමරිකානු ඉන්දියානු රූකඩ සැක හිතන්න එපා කිසිම වෙනසක් වෙන්නේ නැහැ ඔබ මොකාට ඡන්දේ දීලා මොකාව බලයට ගෙනාවත් අපි මේ පරයන්ට පරට්ටියන්ට රහිව දැවැන්ත මහා ජන බලයක් ගොඩනගන්න ඕන අපි ජාතියක් විදිහට ගොඩනගින්න ඕන ජාතියක් විදිහට පවතින පටන් ගන්න ඕන සිංහල දෙමළ මුස්ලිම් දැන් තියෙන්නේ ඉතාමත් භයානක තත්වයක් ආසන්නතම මහා අනතුරු 78 විවස්ථාවට කෙලින්න හදන එක ජගත් මනුවර්ණ ගැන අපි විශේෂයෙන්ම කතා කරන්නේ ඔහු තරුණ කලාකරුවෙක් නිසා අපට කලාකරුවන්ගේ ශක්තිය අවශ්‍යයි බුද්ධිමතුන්ගේ ශක්තිය අවශ්‍යයි උගතුන්ගේ ශක්තිය අවශ්‍යයි වෘත්තිකයන්ගේ ශක්තිය අවශ්‍යයි ඒ නිසා අපි එකතු වෙමු අපට වෙන රටක් මේ ලෝකේ නැහැ අපට දරුවන්තුන්ගේ දරුවන්ට වග කියන්න කියලා ඉතිහාසය බල කරන මතක තියාගන්න 78 විවස්ථාවට කෙලිනවා කියන්නේ අපේ වහල ගලවනවා කියන එක වික්ටර් අයිවන්ගේ NGO නඩටික මැදකොඩ අබේතිස්ස හිමිගේ බෙංගමුවේ නාලක හිමිගේ වසන්ත බණ්ඩාරගේ ගෙවිඳි කුමාරතුංගගේ කළු කල්ලි නාගානන්ද කොඩිතුවක්කු කල්ලිය වෙනම උන් දේශපාලන තරව් කරුව එක පොදියට වැඩ 78 විවස්ථාවට කෙලලා ශ්‍රී ලාංකේය රාජ්‍ය බිඳින්න අපේ රටේ රාජ්‍යයේ ජාතියේ වහල ගලවල පොලෝ කොල්ල කන්න චීන ඇමරිකානු ඉන්දියානු තරව් කරුවන්ට ඉඩ දෙන්න රිලා නැටුම් නටනෝ කල්පනාවේ එල්ඹි සීහින් අපි අපේ ආදරණීය අම්මා අපේ මව්බිම බේරගන්න ඕන උන්දගේ අනාගත දරු පරම්පරාව වෙනුවෙන් අපි උන්දව බේරගන්න ඕන අලුතෙන් හිතන්න පටන් ගනිල්ලා